සොනදත්
මත් මගේ මහයිසිකාවත් මේ කාල පින්කර ගත්තී මේ මල් වෙන හුද කලා වෙන්නටයි. ඉතින් මට කියන්න එපැයි දැන් මේ කාලේ හුද කලා කාලේ එන්දම් සේනාධිපති පත්‍රද ඔය පත්‍ර බහු ගන්න එපා. එම මාලි කරලා ඉන්නානේ මං. ඒක ඉතින් එනෑමා කියන්න අවශ්‍ය නැහැ. ඒක තමන් තේරුම් ගන්න ඕන. ඕක ඉතින් හැමදාම වුණාද? මොකද සෝනදත්ත කිව්වේ? ඕක ඉතින් හැමදාම මොකෝ මේ ඉතින් දෝරද? හරි ජීවිතේ කියන්නේ මහ පුදුම දෙයක්. කාලයේ දින විදිහට ඒක කලමනා කරන එකෙන් අපි බෙදා වින් කර ගන්න ඕන. දැන් බලන්න මම මහරජ හැටියට මේ කුසිනානෝ රාජපන්තිත්තේ බොහෝ රාජකාරී දින කෙනෙක්. නමුත් මම මගේ දෙවින් වහන්සේට කාලයක් දෙනවා. මොකද එයා සමග ගත කරන්න මම කාලයක් වෙන් කරගෙන තියෙනවා. අපිට ඉතින් දැන් වහන්සේම කාල වෙන් කරන්න අපේ දෙමව්පියන්ට වත්කමක් තිබෙන්නේ නැහැ. අපේ තාත්තා ඉදික අපි ජීවත් කරේ කුලී වැඩ කරලා නැත්තම් හේනක් පිටියක් කොටලා එරිපරි මාතේ කඩිකඩි කොල්ල සාමාන්‍යදී අටවර කොල්ලා අය හතර තේන කාලේ දැන් කොහොම ඉතින් අනේ අපිට මංගකාර වයස අන්තකාර වයස කොළු වයස දැන් ආට මේට ඉති මුට්ටි වල තල්ච වල පයින් ගන්න කාලේ මුට්ටි වලට කිව්වේ ඒ කියන්නේ නිකමර ගානේ අතපය දියන් ඉන්න බෑ නේද ස්වාමීනි කොළු වයස කොල්ල යන ගමන් ගහන අරුවට මෙව්වට ඔය ඊමට මාතේ තාත්තට දුන් ගව කරන්නේ ඉතින් මම දවසක් ගියා තාත්තා පස්සියා ගියා අනේ ඉතින් එන කිට්ටු වෙනකොට යන වංශ තුම්පත් කල එනවා ඔබතුමාට පෝසන්ඩ ඇත්ත ඉස්ත්‍රයි එනවා හොඳේ දක්කනම් දක්කන්න තිබ්බා ලොකු කොම මේ කරදරයක් එහෙම සිදුනාද ඇත්ත පසුපත යනවර චූටි පැටියා එයාගේ හොඳේ හොලවල මේ ආකාරයෙන්ද අල්ලගන්න පුළුවන්ද? අමේ අලිපති අල්ලා දෙන්න කියලා. අල්ලා දෙන්න ගන් හැලුවද? ඊට පස්සේ අනේ අපි දි අල්ලා දෙන්නද? ඊපස්සේ කිව්ව පුතේ බයෙන් දෙපා. උඹට අපි අලිපතිය කඩලා දෙන්නම් කියලා. මං ඒක කොහොමද අලිපතිය හොදන්නේ කියලා. උඹ බයෙන් දෙපා යන ගමන් කියනවා රේන. ඒ හේන තියෙන අලිපිටර යන ගමන එක කඩකඩ යන් කියලා. අලිපිටර සෝමිනි? ඊපස්සේ මම ඔගේ අලිපිටර හොදලා කාලා. අලි කොහෙද? පිටර තමයි. ඒක තමයි. ඒ කාලේ දැම්ම කියන්නේ ඉඳලා ඉස්සර. කවුද කියන්නේ? ඒ කොයි කාලේද මේ? ඒ කියන්නේ තමුන්ගේ අපච්චි කාලේ අලි විතර දැම්මා. ඔව් පටවගේ විතර දාල්. ඊපස්සේ මම නම් මේ ඇහුවමයි. ඒක තමයි ස්වාමීනි. ඊපස්සේ යනවාන්ත. දැන් එන ගමන් අපච්චි අලි විතරකුත් කරේ තියව. මට ඉස්සර අපච්චි ලැප්පයි ගැත්තයි මට දීලා. අනේ ලැප්පත් දකුණුවත් එල්ලගෙන අපච්චි ගැත්තත් වන් අතින් කරට් අරගෙන නේනවද අපච්චි කරේ විතරේද? අලි විතරේ. කුකුළු රකින්න වගේ ඊට පස්සේ
මගේ වාස තුනවකට රකින්ද. අම්ම දැන් කොම්මනේ අටවගන්න පිටරේ ගාව රකින්නවා. අම්මා ඒ විදිහට කළාද? ඔබගේ අම්මලා අම්මයි ඒ විදිහට කරනවා. තාත්තා අම්මන සිරුම් පාදුකන් සපේනවා. වෙලාවට කෑම වෙලාවට බීම සිලුම දේවල් දෙනවා අම්මගේ මාස තුනේ. අනේ අපේ ක්‍රමක්‍රමෙන් ක්‍රමක්‍රමෙන් අම්මගේ තුනේ හොරයි. අලිපැටිය බලන්න මේ ඉවසමක් නැහැ. මේසෝන් ගත්ත මොකද හයක් නැද අලිපැටිය නැහැ. මං ආව පස්සේ අපත්තට අපත් තාත ගොම්මනි ගහගන්නේ. මං ආව පස්සේ බැටි මෙම් නඩගෙව ධම්ම අතද ආ මොන්නේ යව් වෙනවා ස්වාමීනි. ඒ කියන්නේ මේ අලිපැටිය මොකද මේ සෝන් ගත්ත කියන්නේ? ඒ කියන්නේ බිත්තරේ පොඩි වෙලාද පැටියගේ හොදේ යව් වෙනවා දැන්. කියන්නේ ගම්මට ඉන්න බෑ දැන්. අලිපැටිය දකින්න යොසීමක් නැහැ. ඊට පස්සේ තාත්තා කියනවා කොල්ලෝ අලියරි දෙයි ඉතින් යදු කියනවා. ඒ තාත්තා හිම කියන්නේ නෑ ඉතින් බටව ගන්න ඉස්සලගෙන යඩි අයියට ගන්නවා. ඔව් ඒ කියයි ක්‍රියාව සිදු වෙන්න කලින් තමයි අලියාගේ හොඬ වෙල අල්ල අදින්න හදන්නේ. ඊට පස්සේ යන්න ඕනද රන්න දෙයක් නැද බටව ගන්න අරින්න බෑ. සෝනු දත්ත රවට්ටලා දෙන්නේ. ඒකන්නේ අලි කොහෙද බිත්තර දාන්නේ? සෝනු දත්ත රාජ්‍ය කටයුතු සොයා බැලුවද? සොල්දත් දන්නවනේ මම මේ රාජ්‍ය පාලන ක්‍රම ගෙනියන්නේ කෙසේද කියලා. මණිචූර් මහරජු හැටියට මේ කුසිනාරාව රාජ ප්‍රත්‍යන්ති ප්‍රකෝටියක් ජනතාවගේ ගරු මුහුමන් ආශිර්වාද ලැබුවෙන් රාජකීය පත්‍රි පුදුදී සූර්යවංශේ රාජපලකට ගෞරවයෙන් අභිමානයෙන් ආරස්සා කරන්නව මහරජ හැටියට මම මේ රාජ්‍ය ජනවාරි කොටස් හතරට බෙදා වෙන් කරලා තිබෙනවා. ඒකම අමුතුවෙන් කිය යුතු ගැහන්නේ මතක් කරලා දෙන්නම්. මම මේ රාජ්‍ය ජනවාරි කොටස් හතරට බෙදා වෙන් කරලා රාජ්‍ය පාලනය කටයුතු කරන්නේ මගේ පරම්පරාගත නීති රීති කිසිසේත්ම වෙනස් කළ නොහැකි නිසයි. මේ රාජ්‍ය නීති මොනම හේතුවක් නිසාවත් මගෙන් පස්සේ මේ රාජ්‍ය පාලනය කරන්න දෙන්න මගේ කුණාල පුතුණුවන්ටත් වෙනස් කළ නොහැකි. ඉතින් බ්‍රාහ්මණ කියන වංශය මම පළවෙනි ජනවාරි කොටස හැටියට මේ කුසිනාරාව රාජ ප්‍රත්‍යන්ති පිටාව වෙන් කරලා තිබෙනවා. දැන් දන්නවද බ්‍රාහ්මණයන් කියන්නේ කවුද කියලා? ප්‍රකාශ කළා නම් අපේ සීලංගල් හොයලා බලලා ජම්මයක් දිලයක් කාර්යමේ අපේ නගත පත්‍රයක් එහෙම හදලා දෙන හරියටම ඔය තියෙන දැනුම බ්‍රාහ්මණයන් කියන්නේ අය තමයි ගුරුහරුකම් දෙන ඒ වගේම අපේ වංශයට අපගේ සීල උදෙස් සොයා බලමින් ඒ අය ජීවත් වෙන ප්‍රාන්තිය මා වෙනම මේ කුසිනාරාව රාජපත්‍යන්ති පිටා වෙන් කළා තිබෙනවා. එයාගේ අවශ්‍යතාවයන් සොයා බලන්න මම අවශ්‍ය කරන දේවල් ඒ විදිහට පිළිවෙලට යොදලා තිබෙනවා. එතකොට මම දෙවෙනි ජනවාරි කොටස හැටියට වෛශ්‍ය බ්‍රාහ්මණ වෛශ්‍ය කියන කොටස මම බෙදා වෙන් කළා තිබෙනවා. වෛශ්‍ය කියන්නේ මොකද්ද කියලා දන්නවද? හොඳ මතකයක් තිබෙනවා. රාජ බලපති සිටින හැමෝටම මං ඒ තානාන්තර දීලා තිබෙනවා. එතකොට බ්‍රාහ්මණ වංශයේ සිටින අය අපි ගැන සොයා බලනවා අපිට ගුරු රකම් දෙනවා. එතකොට තුන්වෙනි ජනවාරි කුරුස මතකද? ඒකත් මතකද?
සොනදත්ත ඕම ඕම ඉන්නකොට යන්නාද? ඔබතුමාගේ මම්ම කියනවා. ආ මරට බෝලේ යකේනවා මෙතෙන්ට. ඒක කරගන්න දෙන්නේ නෑ බාන්නකො. පිට අවධානය එහෙම් පිටින්ම නැති කරලා දාන්න. දැන් බ්‍රාහ්මණ වෛශ්‍ය තුන්වෙනි ජනවායකට තමයි ශුද්‍ර. ශුද්‍ර. ආ දන්නෝ. කොහොමද දන්නෝ සොනදත්ත? ස්වාමීනි සුද්දට සුද්ද වංශයේ ඉස්සල කලින් වංශයක් තිබෙනවා මතකද? ඒ යමතකද? අමතකයි වාගේ. බ්‍රාහ්මණ සක්‍රීය වෛශ්‍ය. ආය කටිය තල් තංගද මේ ඔය කියන සකල්ගන්නේ. මොකක්? සොනදත්ත වෛශ්‍ය කියන්නේ එයාට නොවේ. නෑ කටිය තංග මුළු මුළු ඔහුගේ ඔක්කොම සෙල්ලම කරලා තියනේ කටිය. නැත්නම් හන්නනේ කටිය ජීවත් වෙන මාර්ගය දෙන්නේ නෑ. ස්වාමීනි මතක වෙලා තිබෙන්නේ වෛශ්‍ය කියන්නේ විලහිල දාම නැති ජීවත් වෙන අය. අර කට්ටිය නෙමෙයිද? සොනදත්ත අපරාධ ඒ කට්ටිය නෙමෙයි අහුමුළු නෙමෙයි කියන්නේ. ඒ වගේ මගේ පුරුරේ වගේ වැරද්දක් කරනවා නම් ඒකට නිසි දඬුවම් ලබා දෙන්න යුතුයි. ඕ එහෙනම් මින් පස්සේ රකල් වෙන්න දෙන්නේ නැහැ. ඒ කියන්නේ සොයා බලන්න. යාපේ ජනවාරි වල බලන්න. එතකොට අවසාන කොටස මම කලින් කිව්වේ අවසාන ජනවාරි වංශයේ. මොකද්ද කිව්වේ? අය අමුතුකද? අමුතුකයි වාගේ. බ්‍රාහ්මණ සක්‍රීය වෛශ්‍ය ශුද්ධ. එතකොට ශුද්ධ කියන්නේ කවුද? වාත්ලා කරන කට්ටිය. මොනා කරන කට්ටිය? වාත්ලා මුත්තරා කරන කට්ටිය නේද? ස්වාමීනි. සොනදත්ත මොනවද මේ කියවන්නේ? රජදේවිය කිසි දෙයක් මතක නැහැ. අහත් දිනම් කියන්නේ හැම දෙයක්ම මතකේ තිබෙනවා කියලා. හැම දෙයක්ම සොයා බලනවා කියලා. ශුද්ධ කියන්නේ පහත් කට්ටියයි සඩල් කුලි නීච කුලි කට්ටියයි. මම මෙච්චර කාලේදී පාත්ලා දුව කරන කට්ටිය. ඒ අය සිටින්නේ ගඟාසබඩයි. මොනම හේතුවක් නිසාවත් මේ පුරවරට යට ගමන් කර නොහැකි. ඒ අය අපිට මුණ ගැහිම මහ පිළිකුලක්. ඒ නිසා කිසිම හේතුවක් නිසා ඒ අයට මගේ පුරවරට යම තහනම්. ඒ වුණත් ස්වාමීනි ඇත්තටම එහෙම කොටස් හතරකට වෙනස් කරන්නක මට නම් හිතෙන ස්වාමීනි අපි ඔක්කොම එකයි නේද? අපි ඔක්කොම එක සමානව ජීවත් වුණා නම් හොඳ නැද්ද ස්වාමීනි? දේවිය මංගලිකා එසේ වෙන්නේ කෙසේද? අපි එක සාමාන්‍ය මනුස්සයන් වුණත් නමුත් අපිට ප්‍රතිපත්ති තිබෙනවා. මේ කුලය හිඟමානි අපි බෙදා වෙන් කරලා තිබෙන්නේ ප්‍රතිපත්ති ගරුකයි. ඒ නිසා කිසිම කලක පහත් කුලී මිනිසුන් මේ පුරවයට පැමිණ නොහැකි. ඔවු සඩල් කුලයයි නීච කුලයයි. ඔවුන් අපිට මුණ ගැසුනහම අපි ඒක සලකන්නේ මහ අඩු විදිහටයි. ඒ නිසා මම තහනමක් නිමි කරලා තිබෙන්නේ මොනම හේතුවක් නිසාවත් ඒ කිසිම කෙනෙකුට මේ පුරවට ඇතුල් වීම තහනම්. මගේ නීති රීතිය එසේමයි. කිසිම කෙනෙක් කළ නොහැකි. ඒ වෙනස් කළත් නොහැකි. දේවි මංගලිකා ඔයත් එක හිතේ තියාගත්තොත් හොඳයි. එසේ ස්වාමීනි එසේ. මගෙන් පස්සේ මේ රාජපුරුල් කුණා රාජකුමාරන්ට මම පවරන්න ඕනේ මේ නීති රීති සමගයි. එයා තව නුඹව දවසකින් දක්ෂිලාවේ අධ්‍යාපනය නිමා කරලා මැදුරට පැමිණෙනවා. ඔව් ස්වාමීනි. මේ වගකීම් සහිත මේ රාජ්‍ය මං එයාට පවරන්න කටයුතු කරනවා. දිව්‍ය මංගලිකා ස්වාමීනි මේ බලන්න. ඔයාට මට මේ දේ ප්‍රකාශ කරන්න අමතක වුණා. ඒක මද ස්වාමීනි? හෙට උදෑසන මම මේ රජ මැදුරින් නික්මෙන්න අවශ්‍යති වෙනවා. මගේ මිත්‍ර රාජින් ගුරුවරුන් ගල ඒ රජදරුවන් මට හසුන් පොතක් කොවිලා තිබෙනවා. නිරන්තරයෙන්ම ඔවුන්ගේ රාජ්‍යයෙන් ඔබට සතුරු ආක්‍රමණය තිබෙනවාලු. ඉතින් එයට මගේ උදව් අවශ්‍ය වෙලා තිබෙනවා. මගේ සේනාංකය සමග මම උදැසන පිටත් විය යුතුයි. මොකද ඒක විශාල යුද්ධයක් විය හැකි. සමහර දින ගණනාවක් ගත වෙන්න පුළුවන්. ඒ නිසා මෙම යුද්ධයේදී බොහෝ දේ සිදු වෙන්න පුළුවන්. සමහර විට අපේ සොල්දාදුව මේ යන්න පුළුවන්. යුද්ධය කියන්නේ බිහිසුණුයි බියකරුයි. සමහර විට මොන තත්ත්වයක් උදා වෙද්දී කියලා කියව නොහැකි. වට තේරෙන්නේ. තේරෙනවා ස්වාමීනි. ඉතින් මම දින ගණනාවක් මේ මැදුර නැතුවම මගේ සිළු රාජකාරී මම වාද පවරනවා. සම මේ රාජ්‍ය ගිනගේ විදියට රාජකාරිය කරපු විදියට ඔය මේ රාජකාරිය කරන්නට අවශ්‍යයි. මේකට සුදුසු කෙනා ඔයයි. හොඳම ස්වාමීනි ඔබ ලොකු බලපොරොත්තුවක් තියාගෙන මේ වගකීම මට වාර දෙනවා නම් ස්වාමීනි ඔබතුමා මේ රාජ්‍ය පාලන කිරුවේ කෙසේද? ඒ විදියට ඔබතුමා එනතේ මේ රාජ්‍ය පාලන කරන්න මම ඔබතුමා ඉදිරියේ පොරොන්දු වෙනවා ස්වාමීනි. ඒ දේ නිති ආකාරවම මම විශ්වාසනවා. මගේ ප්‍රතිපත්ති මොනම හේතුවක් නිසාවත් කඩා බිඳ දමන්න එපා ස්වාමීනි. එතකොට එහෙම වුණොත්
මට මගේ නීතිය ක්‍රියාත්මක කරන්න වෙයි. ස්වාමීනි, ඔබතුමා දන්නවන්නේ මංගලික කියන්නේ කොයි වගේ කෙනෙක්ද කියලා? කවදාවත් නීති රීති කඩ කරන කෙනෙක් නෙමෙයි ස්වාමීනි. රණදත්ත, එත උදෑසන මගේ ගමට අවශ්‍ය කරන සියල්ල සූදානම් කරනවා. ඒ වගේම අමෙති මණ්ඩලයට කියනෝ මගේ ගමන්ට අවශ්‍ය කරන සියලු අවි ආයුධ සූදානම් කරන්න කියලා. ස්වාමීනි, එනම් පිටත් වෙනවා. ඔව් ස්වාමීනි. දෙවිය, නොදින්න මොහොතකට ප්‍රකාශ කරන්න ස්වාමීනි කුමක්ද? මේ බලන්න, ඔයා මට ලොකු ශක්තියක්. මම ඔයා ගොඩක් විශ්වාස කරනවා. ඒ නිසා මගේ ප්‍රතිපත්ති ආරක්ෂා කරන්න. මගේ නීතිමය ප්‍රතිපත්ති මොනම හේතුවක් නිසාවත් කඩබිද තමන්න එපා. ස්වාමීනි, මට මතක් වෙනවා. ප්‍රතිපත්ති ගරුක කාන්තාවක් හැටියට, රාජදේවියක් හැටියට ඔයා මේ මැදුරට ආපු දවස. ගිලමිණි මෙව්ලාව කිලි පළන්දල දේ දුන්නේ පාට වැටුණු ගන්න සලි පිළියුම් ගාව සරසලා. රාජකීය අශ්වරතකින් ඔයා මේ මැදුරට පැමිණියා. එදා පටන් මා පසුපස ජීවින් ශක්තිමත් කළා. මේ කුසිනාරු රාජ පත්‍යන්තේ සීරු රැසියන්ගේ ගෞරවය අභිමානය දිනා ගන්නට මට ශක්තියක් වුණේ ඔයයි මහේසිකාවිය. ස්වාමීනි, හැම දවසම ඒ ශක්තිය ඔබට නැති වෙන්නේ නැහැ ස්වාමීනි. හෙවණල්ලක් වගේ ඔබතුමා පසුපස මා සිටිනා ස්වාමීනි. කිසිම දෙයකට බය වෙන්න මම විශ්වාස කරනවා. මිමුරාව ඔයා මා ළඟින්ම සිටින්න. හෙට උදෑසන මගේ ගමන ආරම්භ කරනවා. එන්න. හොඳයි ස්වාමී. අපි බාලිකාවට ගමන් කරමු. එසේ ස්වාමී. අපි ගමන් කරමු. එන්න මේ විදිහට මහරජ රාජදේවියගේ